ප්‍රතිසන්දි චිත්ත වීති කියන දෙයක් නේ. චුති චිත්ත වීති තියෙන මේ මරණාසන්න චිත්ත වීතිය තියෙන මරණාසන්න චිත්ත වීතිය එකක් තමයි ඔය චුති එහෙම කතා ප්‍රතිසන්දි කතා කරන්නේ. දැන් මහත්යට තියෙන ප්‍රශ්නේ තමයි චුතියෙන් පස්සේ භවංගයක් වෙනවද කියලා. ඔව් දැන් එතන ඒ කිත්‍රිති එතන ඉවරයි. චුතියෙන් පස්සේ තව ඊළඟ ප්‍රතිසන්දිය ඇති වෙන්නේ අනුභවෙන්. ඒක එතකොට මේ චිත්ත සීතියකද නැත්නම් ඒ භවංගයටමද යන්නේ ඒ ප්‍රතිසන්දි සිත කියන එක. ඒ පිළිමය යන. ඒ පිළි. ඒ එතකොට 17 එතන ඉවරයි. ඒක මම හිතුවේ එතන 17 එක ඉවරයි. ඔව් 17 ඉවරයි. මට මේක තේරෙනවා මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ප්‍රශ්නයක් තියෙනයි කියලා තේරෙනවා. ප්‍රශ්නයක් තියෙනයි කියලා තේරෙනවා. අපි බලමු මේකත් දාලා. මාර්ගඵල කෙසේ විතර මෙරිලවත් බලන්න. මරණාසන්න චිත්ත විදි කොහොමද කියලා දෙන කියන්නේ. හතරෙනියක ඒක කියන්න තමයි. පටන් ගන්න භවංග චලන පච්චේද පංචද්වාර පංචද්වාර රෝධිනියක චක්කු විඥාන කියන එකත්ටි සල්සන කරේත සම්පතික්ෂණ සංකීර්ණ පොත්තපන ඊවස්සේ ජවන පහක් ගියා. ඊට පස්සේ ඒ තිබුණේ තදාරම්මන දෙකයි භවංගේ චුතිය කියලා තමයි ඒක ඉවර කරන්නේ. ඒ චුතිය දෙනකොට තිත්තේ ප්ලේ 17 ඉවරයි. ඉස්සර වෙලා දැන් ඔය හැම එකටම අරමුණු කරන්න තියෙන එක. ඒක වෙන්නේ මෙහෙමයි. මේ චුතියක් සිද්ධ වෙන්න අරමුණක් අවශ්‍යයි. චුතියක් සිද්ධ වෙන්න අරමුණක් අවශ්‍යයි. දැන් මේ ජීවිතේ ගොඩාක් අරමුණු මතුවෙලා තියෙනවා. මරණාසන්න අවස්ථාවේදී පරණ කරපු කර්මයක් නිසා අපිට අරමුණක් කුළුප්පලා දෙනවා. පරණ කරපු කර්මයක ඵලෙන් අරමුණක් කුළුප්පලා දෙනවා. ඒකට කියනවා මොකක්ද? ඒකට කියන්නේ කර්මය හරි කර්ම නිමිත්ත හරි ගත නිමිත්ත හරි. ඒ කුළුප්පවලා දෙන මතු කරලා දෙන මේ නිමිත්ත ඒක පරණ කර්මයකින් කලින් කර්මය. කලින් කරන ලද කර්ම. කර්මයේ බලයෙන් කර්මය මේකත් නම් කාට බැහැ. පේනවද? දැන් මේකෙන් හදලා දෙනවා කර්මය. කර්ම නිමිත්තක්. මේ කර්ම නිමිත්ත මෙච්චරක් ආවිසයයි. කීයක් වෙනවද? නැගිය. දැන් කයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි දහයයි එකොළහයි තුනයි දහයයි දහයයි පහයි දහයයි දහයයි. දැන් මේක කර්මෙන් හදලා දීපු නිමිත්තක්. මේකේ ආවශ්‍ය මෙච්චරක් තියෙනවා. දැන් මේක ඇත්ත වශයෙන්ම පොඩි අරමුණක්. නමුත් මේක මම එක්ස්පෑන්ඩ් කරා.
දෙපැත්තට තේරුම් තේරුම් ගන්නට ඕන නිසා දැන් මේ මේක මෙච්චරක් ආවසක් තියෙන චිත්තක්ෂණ 17ක් ආවස තියෙන මේ රූපය මේ රූපය මේ මේ රූපේ හැදලා දුන්නේ මොකෙන්ද කලින් කරා මේ වෙනකොට මේ මේක පහළ වෙනකොට මේ කියන්නේ මේ රූපයේ මේ රූපය පහළ වෙනකොට හිත තිබුණේ භවංගේ රූපය පහළ වෙනකොටම හිත තිබුණේ කොහෙද භවංගේ ඊට පස්සේ දෙවෙනි එකට යනකොට භවංගේ සෙල වුණා නේ ඊට පස්සේ තුන්වෙනි එකට යනකොට පච්චේද වුණා හතරවෙනි එකට යනකොට පංචද්වාරාවයි ඊට පස්සේ චක්කු විඥාන කියලා කියමු ඊට පස්සේ සම්පටිච්චන වුණා ඊට පස්සේ සම්තීරණ වුණා ඊට පස්සේ වොත්තපන වුණා ඊට පස්සේ ජව දැන් මේ දැන් මෙයාගේ හිතට තමයි මේක පේන්නේ ආ දැන් මෙයාගේ හිතට මේ දැන් යනවා මෙයාට අහුවෙච්ච මේ අරමුණ මොකද්ද මේ කලින් කර්මෙන් හදපු එකක් අන් පොත්පණ ඊට පස්සේ මේකත් ජවන මේකත් ජවන ජවන කීයක් යන්න ඕනද 1 2 3 4 5 දැන් හොඳට හිතලා බලන්න මේ අරමුණ පහළ වුණේ මේ ජීවිතයේද එහා ජීවිතයේද මේ ජීවිතේ නේද දැන් මේ වර්තමාන ජීවිතේ තාම මැරිලා නැහැ භවංගය භවංග චරණේ උපච්ඡේදේ පංචද්වාරාවත් චක්කු විඥාන සම්තීර සම්පටිච්චන සම්තීර වොත්තකන ජවන 1 2 3 4 5 ඊට පස්සේ මොකක්ද තියෙන්නේ ඊට පස්සේ මේ නම් කතා කරනවා නම් අන්තිම එක කියුවේ 4 වෙනි එක ආ කියන්නේ ඒක තියෙන්නේ පස්සේ යන පස්සේ සදාරම්මන දෙකක් තියෙනවා තාත්තා කියලා දා ඔව් කසේ පවාම් ඉලක චුටි සදාරම්මන දෙකයි එක මනෝද්වාර ආවදින පංචද්වාර මෙහෙමයි වෙන්නේ ඉස්සෙල්ලා මේක තේරුම් ගන්න දැන් මෙයාට යන්න තියෙන හොඳට තේරුම් ගන්න මෙයාට යන්න තියෙන්නේ මේ චිත්ත වීති යන්න තියෙන්නේ අරමුණ එකයි මේ අරමුණේ වයස තමයි මේ දාලා තියෙන තිත්තනේ එහෙම නැත්නම් මේ අරමුණ තියෙන්නේ එකයි මේ එක අරමුණක තමයි යන්නේ මේ අරමුණ චිත්තක්ෂණ 17ක් වයසයි මේ අරමුණ එතකොට දැන් මේ විදිහට කියලා ජවන් පහක් වුණා ජවන් පහ වෙච්ච ගමන්ම සිද්ධ වෙනවා මොකද්ද ජවන් ඉවර වෙච්ච ගමන් ඇති වෙනවා සමහරකට භවංගයක් යනවා සමහර චුති ඇති වෙනවා ඈ පල්ලිනේ කියනවා ඔව් ඊට පස්සේ කියනවා දැන් ඔන්න මේක තේරුම් ගන්න දැන් ඔන්න දැන් චුති වුණානේ චුති වුණාට පස්සේ චුති වුණාට පස්සේ මෙතන තියෙනවා දැන් මේ මෙතනින් ඉවරයි
මානසික ශක්තිය මෙතන ඉවරයි මේ ජීවිතේ. ඊට පස්සේ චුති ඉවරච්ච ගම භවංගයක් නැහැ ප්‍රතිසන්දි. ප්‍රතිසන්දිය. දැන් එතකොට බලන්න මේ ජීවිතෙන් අල්ලලා දීපු අරමුණ තාම තියෙනවා. මෙතනින් ගිහිලා යා මැරුණා මෙතනින්. හැබැයි මෙයා මෙතනින් චුත වුණාට එයා ඊළඟට ප්‍රතිසන්දියට ගන්නකොට එයාට අහුවෙලා තියෙන අරමුණ මොකද්ද? මේක ඉතිරි කියලා. මේක ඉතිරි කියලා ප්‍රතිසන්දි ඊට පස්සේ බහවා. දැන් එතකොට බලන්න මෙයා මැරුණට ආරම්භන වශයෙන් මෙයා මේ ජීවිතයට සම්බන්ධයි. දැන් ඊළඟට එයා එහා ජීවිතයට ගියාම එහා ජීවිතයට ගියන් පස්සේ භවංගයේ හැටියට එයාට වැඩ කරන්නේ මොකද්ද? මේකත් ඒකනේ. ඒක නිසා අරමුණෙන් එයාගේ හිත මගදී මැරුණට අරමුණෙන් එයාට ජොයින් කරලා දෙනවා. එහා පැත්ත භවයයි මෙහා පැත්ත භවයයි. චිත්තක්ෂණ දෙක. දෙවෙනි එකට කියනවා. මං චාට් එකක් අහලා දුන්නා නේ. මොකක්ද තියෙන්නේ? මං කිව්වා මනෝද්වාරා වජන චිත්ත විදි කිව්වා නේද? මේ මනෝද්වාරා වජන චිත්ත විදි කියන්නේ මොනවද? මනෝද්වාරා චිත්ත විදි. ආ චිත්ත විදි ටිකක් තියෙන්න ඕනේ මැරෙන්නේ නැත්තම් ඔයා අපරාධයි. ඔය චිත්ත විදි හතරක් තියෙනවා. තව තියෙනවා මෙහෙම එකක්. ජවණයට පස්සේ භවංගයක් ගිහිල්ලා චුතිය සිද්ධ වෙනවා. එහෙම ඉක්උත්ද? භවංගයක් ගිහිල්ලා චුතියක් වෙනවා. තදාරම්මන දෙකක් ගිහිල්ලා චුතියක් වෙනවා. තදාරම්මන දෙකක් කියන්නේ පංචස්වර ආවජන චිත්තිවිචය. සමහරලාට මෙතනින් චුත වෙනවා, සමහරට අතනින් යනවා. අතනින් ගිය ගමන්ම සම්පූර්ණ මේ ජීවිතේ සම්බන්ධ තියෙන ඒවා නැති වෙනවා. ඒ චිත්ත වීතියත් එතන ඉවරයි. ඉවර වෙනවා. චිත්ත වීතියත් එහෙ වෙනවා. චුතිය මෙතනමුත් වෙනවා, එහා පැත්තට ගිහිල්ලත් වෙනවා. ඒක තමයි මම ප්‍රශ්න එතන චුතිය ගියට පස්සේ ඊළඟ හිත අලුත් භවෙයි. ඔව්. ඒක භවංගයක් හැටියට තමයි පටන් ගන්න. ඒක නිලම් පත්තතම සිට ඔව් ප්‍රතිසන්දි. ආ හරි හරි හරි. හරි. මෙහෙම තියෙන්නේ. මේ අපි හිතමු මෙහෙම. දැන් මේ ටික ඔක්කොම හරි හරි. දැන් මම මේක දිනවා මෙතෙන්. දැන් භවංග යන ජවන් යනුනේ පහක් නේද? අපි මෙහෙම හිතමු. ජවන් පහක් යනවා. ජවන් පහක් ගිහිල්ලා ඊට පස්සේ භවංගයක් යනවා. ඊට පස්සේ භවංගයක් යනවා. ඊට පස්සේ භවංගයක් යනවා. ඊට පස්සේ භවංගයක් යනවා. මේක තේරුම් ගන්න. මෙන්න මේ භවංගයට කියනවා මේ ජීවිතේ මෙතනින් එහාට ඉවර. ඉවර. මේකට කියනවා චුතිය වෙනවා. මේ භවංගෙන් අවසන්. මේක ඇත්ත වශයෙන්ම අවසන් වෙන භවංගය. ඒක ආයේ ඒක චුත වෙනවයි කියලා නිකන් ආයේ මේ පොට්ටනී ගහන එකක්, බෑග් සුද්ධ කරන එකක්, එහෙට යන්න ඕනේ කියලා එහෙම එකක් නෙමෙයි මේ අවසාන භවංගයයි. ඒක අවසාන ජීවිතයේ අවසානම හිත නිසා මේ භවංගයට අවසාන භවංගය කියලා කියන්නේ නැහැ. ඒකේ නම වෙනස් කරනවා. ඉස්සර ලංකාවේ මවුරුන්ට ගොඩාක් ළමයි හම්බෙන්නේ. 10ක් 12ක් හම්බෙන්නේ. ඔක්කොම එක්කෝ තුත්තු පුතාලා එහෙම නැත්නම් දූලා. නේද? ළමයි ලැබිලා 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 අවසානෙ කෙනෙක් ඉන්නවා. එයත් දුව හරි පුතා හරි. හැබැයි එයාට වෙන නමක් කියලා. මෙයා වෙන එක කෙනෙක්.
අර පවුලේම බලය. අවසානේ කියන්නේ අය බඩ පිස්ස කියලා මේ අඟුඩේ අනේ කියන්නේ නැහැ. එහෙම එකක් තියන නේද? ඔන්න ඔය වගේ තමයි මේ බඩ පිස්ස. අන්තිම භවංගේ. ඒ භවංගේ අවසාන වෙන නිසා ඒක රමුතු නමක් දාන. ඊළඟට මේක ඇත්ත වශයෙන්ම ඒකත් එක්තරා විදිහක ඊළඟ ජීවිතයේදී භවංග වැඩ කරන එකක් තමයි. හැබැයි ඒක ස්ටාර්ටින් පොයින්ට් එකක් නිසා ඒක සරල විදිහේ එකක් නෙවෙයි නිසා ඒකට දානවා ප්‍රතිසන්දිය කියලා. එතනින් එහාට යන ඒවා හැබැයි වෙනස තියෙන්නේ මේකට අරමුණු වෙන එකයි නැ මේ මේකට අරමුණු වෙන එකත් එකයි මේකට අරමුණු වෙන එකත් එකයි මේකට අරමුණු වෙන එකත් එකයි හැබැයි මෙහෙත් තියෙනනේ භවංග જાතිය. ඒවට අරමුණු වෙනවා මේවට වඩා වෙනස්. ඔය විදියට. තේරුණාද? මේක තේරුණා. එහාට යනකොට සුත්‍ය 17 වෙනකොට ඊට පස්සේ ඊළඟවත්නේ භවංග කියනවා මම හිතනවා. අන්තිම 17 ඒ මරණසන්න චිත්‍රීති මේ හතරෙනි එක අන්තිම චුතියෙන් ඉවරන එකක් තමයි කිව්වේ. පංචාධාර වර්ජන ඉල්ලක වශයෙන් යමන් පහක් ගිහිල්ලා ඊට පස්සේ පදාවරමුණ දෙකක් ගිහිල්ලා ආයි භවංගයට ඇවිල්ලා ආයි චුතියට යනවා. ඒ කියන්නේ 17 චිත්තක්ෂණේ තමයි චුතිය යන්නේ. එතකොට ඒ භවයේ එතනින් ඉවරයි. ඉවරයි. ප්‍රතිසන්දිය එතකොට ඒ හිතේ ඇහැපතේ. ඔව්. එතන මම අහන්නේ චිත්තක්ෂණයකින්ද පටන් ගන්නෙ නිකන් චිත්තක්ෂණයකින්ද? චිත්තක්ෂණය. චිත්තක්ෂණයක ඊළඟට පටන් ගන්නෙ ප්‍රතිසන්දි සිතේ. චිත්තක්ෂණය. ඒකේ කියන්නේ මොකද්ද චිත්ත වීතියක් කියන්නේ ගන්නෙ නේ? නැහැ. එතන නැහැ. ඒක නැහැ. ඒ කියන්නේ අලුත් සිතක් ඇති වෙනවා අලුත් ජීවිතයක අලුත් සිතක් ඇති වෙනවා. ඒත් ඒ අරමුණ මේකයි. අරමුණ මෙහෙන් ගත් එකක්. මෙහෙන් ඉස්සරහට දාලාගත් එකක්. එහෙම නැත්නම් මෙහෙන් තියෙන එකක්. ඒක මම ප්‍රශ්නුනේ අර සුතියෙන් ඉවර වෙන නිසා එතන 17ක් ඉවර. ඕ නෑ. ඒ ඇති වෙනවා මේ ප්‍රතිසන්දි චිත්තක්ෂණයක් ඇති වෙන්නේ පළවෙනි ප්‍රතිසන්දි චිත්තක්ෂණය පළවෙනි ඒ ජීවිතේ පළවෙනි සිත. පළවෙනි භවංගය කියලා කියන්න පුළුවන්. නමුත් අර ආරම්භයක් කරන නිසා ඒක ප්‍රතිසන්දි. චෛතසික තියනවාද? ඒක වෙන්නේ මෙහෙම මෙහෙමයි. අනාදිමත් කාලයක් තිස්සේ ඉඳලා මෙන්න මෙහෙම එකක් වෙනවා. චිත්ත ප්‍රවාහය යනකොට මේකෙම ඇතිවෙච්ච යඤ්ඤා ශක්තිය බල විශේෂ නිසා මේකට ගන්න රූප වෙනස් වෙනවා. මෙන්න මෙතන ඉඳලා මේ චිත්ත ප්‍රවාහය මෙන්න මෙහෙම එක්ක යනවා. අපි කියනවා මේකට ජීවිතයක් කියලා. හරි. ඒ චිත්ත ප්‍රවාහය අනිත් පැත්තට යනකොට මෙන්න මෙහෙම රූපයක් ගන්නවා. එතකොට ඒකට කියන අලුත් ජීවිතයක් කියලා.
ඊට පස්සේ මෙතනින් එහාට ඒක වෙන හැඩයක් ගන්නවා. අපි ඒකට වෙන එකක් කියනවා. ඊට පස්සේ අනිත් එකට වෙන හැඩයක් ගන්නවා. දැන් මේ චිත්ත ප්‍රවාහය මේව අතරින් ගියාට එකම එක චිත්ත ප්‍රවාහයක් කියන්නේ. අපි මේ මෙතනින් මෙන්න මේක අල්ලගෙන මේකේ තිබෙන වෙනස අල්ලගෙන තමයි මරණයට චුතියට මරණයට පත් වෙනව කියනවා කියලා කියන්නේ. මේක හැම වෙලාවෙම චුතියෙන් ප්‍රතිසන්දියට කනෙක්ෂන් එකක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ මොහොතේ තිබෙනා වූ හිතෙමුත් භවංගයට කනෙක්ෂන් එකක් තියෙනවා. ඒක නිසා හැම වෙලාවෙම හිත මේ ප්‍රවාහය එක ලයින් එකේම තමයි යන්නේ නිවන දක්වා. වෙනස් වෙන්නේ මේක බාර ගන්නා වූ රූපයි. මේ ජීවිතය එකක් දෙකක් තුන හතර පහ හය චුතියේ ඉඳලා ප්‍රතිසන්දියට මේකේ කනෙක්ෂන් එක පරණ එකේ කනෙක්ෂන් එකට අල්ලලා දෙන්න. ඒක නිසා තමයි මේක කියන්න පුළුවන් නච අඤ්ඤෝ කියලා කියනවා. මේ එකම චිත්ත ප්‍රවාහයක් යන නිසා වෙන කෙනෙක් නෙවෙයි. නච අඤ්ඤ මෙන්න මේක වෙනස් වෙන නිසා මේ ශරීරයේ වෙනස් මේකට වඩා. එතකොට මෙයා නෙවෙයි මේ. නචසෝ එයා නෙවෙයි. හැබැයි මේ චිත්ත ප්‍රවාහය ගත්තාන් පස්සේ මෙයා නොවෙන්නේ නොවේ. නච අඤ්ඤ නචසෝ නචාඤ්ඤ කියලා කියන්නේ ඒ නිසා මේ එක තැනකින් යනා වූ ප්‍රවාහයක් දිගට දිගට යනවා. ඒක නිසා අපි චුතියක් වෙනකොට පරණේකේ පරණේකට ගහලා ගන්න කනෙක්ෂන් එක අපිට හදලා දෙනවා. ඒක හරියම අමුතු ධර්මයක්. ඒක රූපක වශයෙන් පෙන්වන්න බෑ. ඇතුළේ ශක්තිය තියෙනවා. සමහර මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපි ලෙඩක් හැදුවා. ලෙඩක් හැදුනාට පස්සේ මේ ඒ ලෙඩේට බෙහෙත් බොනවා. බෙහෙත් බොනකොට ඒ බෙහෙත් පේනවා. බෙහෙත් පේනවා මෙච්චර ප්‍රමාණයක් මාතක් කියන්න පුළුවන්, සයිස් එකක් කියන්න පුළුවන්, ඒ වගේ තියෙනවා. බරක් කියන්න පුළුවන්. ඒ බෙහෙත කිව්වට ලෙඩේට නමක් දැම්මට බෙහෙත බීලා සනීප වෙනවා. සනීප වුණාන් පස්සේ ඒ සනීපය මොන පාටයිද කියලා කියන්නේ. සනීපය කොච්චර සනීපද කියලා කීයද. ඒ සනීපය විග්‍රහ කරන්න බෑ. හැබැයි සනීපේ නැත්තිනේ තියෙනවා. සනීපයක් විලා තිබෙනවා, බෙහෙතක් බීලා තිබෙනවා. ඒකට ප්‍රතිචාරයක් ආනිසංසයක් කියලා සනීපයක් හදලා තියෙනවා. හැබැයි ඒ සනීපේ කුමුණාකාරයකද කියලා ඒක කියන්නේ බාර මනුස්සයම ඉතින් සනීපෙම ඉන්නවා. සමහර ධර්ම ස්වභාව තියෙනවා. හරි අමාරුයි ඒක මේ විග්‍රහ කරලා පෙන්නන්න. මේකේ ශක්තියක් තියෙනවා. කනෙක්ෂන් එකක් තිබෙනවා. මේක විග්‍රහ කරන්න හොඳම තැන තමයි පටහැනි. පဋාණේ කියන්නේ මේ දැන් බලන්න දැන් මේ මේක මම කෙලින් කරා. කෙලින් චිත්තරික විද්‍යානෝ මේව සිත් මේක තව ලොකුවට ගත්තොත් එහෙම කියාදී මේ පහසුව සඳහා මෙහෙම දුර කරලා මේ ටික තමයි යා. මේ සිත නැති වෙලා යනකොට මේකින් ගినాපු කනෙක්ෂන් එක මේකට දීගෙන තමයි යන්නේ. මේක නැති වෙලා යනකොට මේ වගේ අරගෙන මේකේ ශක්තියක් තියනවා නම් කනෙක් කරගන්න මේකට දීගෙන තමයි යන්නේ. ඈ? ඒක වගේ කනෙක්ෂන් එකක් මොකක් හරි දෙයක් අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා. අඤ්ඤමඤ්ඤ අනන්තර ඊට පස්සේ සහජාත සමානතර ආසේව. ඈ? ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා. මේ හැම එකකම ඔය වගේ ගතියක් පරණ ගිනාපුවකේ කනෙක්ෂන් එකක් දීගෙන තියෙනවා. දැන් අර බලන්න මේ
ජනාධිපති ඉඳලා කෙනෙක් යනකොට එයා යනකොට මේ අර පරණ එක්කන අලුත් එක්කනට බලය දීලා යනවා. මොකද ඉන්නේ? දීගෙන අර ගිහිල්ලා අර අපිට වෙන්නේ මේ බලය දෙන එක්කන වෙන්නේ නැහැ, දුන්න කියලා වෙන්නේ නැහැ, ගත කියලා වෙන්නේ නැහැ. හැබැයි කියලා යනවා අපිට වෙන්නේ අසං කරනවා නේද? අසං කරනවා තේගුණ ඕවා තමයි අපිට වෙන්නේ. ඉතින් අර කියනවා බලේ තියනයි කියලා. නමුත් එයා බලයක් නැතු ඉන්නවද? සමහරේ වාන්නේ වගේ වා. ඒ වගේ අර නිකම් හිත මෙරිලා ගියාට නිකම් යන එකක් නෙවෙයි. ඒකේ තිබිච්ච වරප්‍රසාද ශක්තිය සම්පන්න ඔක්කොම තිබුණා. අර දෙක් කෙනාට දැන් දෝසමස ආත්මස් බලන්න පෙන්නන කරනවා ඒකේ. ඔව්. ඒක වෙන්නේ ඔව්. ඒක ආත්ම ස්වභාවය පෙන්눔 කරන්නේ මෙහෙමයි. ආත්ම ස්වභාවය පෙන්눔 කරන්නේ මේකේ මේව ඔක්කොම එකට ගත්තා. ආත්ම ස්වභාවයත් තියෙනවා. හැබැයි මේක ආත්ම ස්වභාවයෙන් තියෙනවා නම් කවදාකවත් මෙහෙම එක එක යන්න බෑ. මේ එකක් ආවොත් එහෙම ඒකේ ආත්ම ස්වභාවය තිබුණා නම් මේක කැඩෙන්න බෑ. බිඳෙන්න බෑ. මේ චිත්තක්ෂණය කැඩෙන්නේ බිඳෙන්නේ ඒකේ හයිය නැති හින්දා. ආත්මය කියන එකේ තියෙන්න ඕනේ හයිය ගතිය. ඒක නිසා මේ චිත්තක්ෂණය තුළ ආත්මීය ස්වභාවයක් ඇත්තෙම නැහැ. හයිය නැහැ. ඒකට නොබිදී ඉන්න බෑ. නොවෙනස් වෙ ඉන්න බෑ. එහෙම ගතියකින් එකක් තමයි හැදෙන්නේ. එතකොට ඒ වගේ ශක්තියක් නැති බිඳී යන නිතන් කඩතුළු ශක්තිය තිබෙන්නා වූ හයිය නැති එකකින් අනිත් එකට ශක්තිය දුන්නොත් එහෙම ඒකත් ඒ වගේම නිකම් මේ දුර්වලයෙක්ගෙන් ගත්ත ශක්තියක් හින්දානේ මෙයි. එන ඒකටත් ආත්ම ශක්තිය නැහැ. මේ හැම එකටම පරම්පරාවෙන් කතා කරාට මේ ඔක්කොම අර කතා කරන්නේ මේ වගේ ශක්තිය නැහැ. ඉන්න බැරි හින්දා තමයි කැඩි කැඩි බිනි බිනි යන්නේ. ඒක නිසා තමයි මේ පරම්පරාවක් දැක්කම පුතේ. ඒකේ ආත්ම ස්වභාවයක් ගන්න. දැන් හොතරම හිතලා බලන්න මේ වගේ හයියක් තියෙනවද? මේවා නිකන් වෙඩි බෙහෙත් වගේ පොපුල යන ඒවානේ තියෙන්නේ. සංස්කාර ධර්මයන් සේපත් කරනකොට මෙන්න මේ විදිහට කැඩිලා යන අය. එතකොට මේ වගේ කෙරෙහි එයාට සුවර එකක් නැහැ. බාර ගන්න නැහැ ඒවා. අපිට වෙලා තියෙන්නේ අපි මේවා මිටියෙද ගන්න. මිටියෙද ගන්න මොකද හේතුව මේවා ඒ තරම් දුරුස්ත කරලා ගැප් එක තියලා තේරුම් ගන්න බැරි හැකියාව. ඝන සංඥාවෙන් අහලා තියෙනවා. ඝන සංඥාවෙන් අහලා තියෙන සංතතියෙන් අහලා තියෙනවා. මේක තමයි හදන්නේ විපල්ලාස. අනිත් එක
තමයි මානසිකාර මානසිකාරින් අද්දර ගන්න. අද්දලා ගන්න එක තමයි ඉබ්බන්දී. ඒක මානසිකාරින් දෙකෙන් එකකින් බෑ. මේ වගේ තමයි මේ සංඥාවයි මානසිකාරයක් තියෙන්නේ. ඒවා එකකින් එකක් නෙවෙයි. මේ මිතියට ගිහිල්ලා තමයි වැඩ කරන්නේ. සංඥාව, මානසිකාරය, දෘෂ්ටිය, මෙතක ස්පර්ශය වගේ රාශියක් තියෙනවා. ඒකේ දරුණු මේක කියන තමයි මෙයා. අර ওই දෘෂ්ටිගතිය නැති වෙනවා අර අනිත්‍ය අනුපස්සනාව කර කර ඉන්න උට යාට වැඩ තැනක් නැති දැන්. මේක මහත්ය පැහැදිලිද ටිකක්? දැන් මේ සම්පූර්ණ පැහැදුණායි කියලා මම පිළිගන්නේ නැහැ. නමුත් යම්කිසි අදහසක් ආවා නම් හරි. හේතුව මේ ධර්ම ස්වභාවය වෙනස්. හේතුව මේක පේන්නේ නැති නාම ස්වභාවයක්. නාම ධර්ම ස්වභාවය. දැන් මේක රූපක කරන්න දෙන්නේ. තේරුම් ගැනීම පහසුව සඳහා රූපක බවට පත් කරනවා. හැබැයි මේක රූප නෙවෙයි. මම හිතනවා යන් මේ දැන් අපි අවුරුද්දක් විතර මේ අවිධර්මය කරානේ. ඒ වෙලෙයි. ක්‍රම හතරකට තියෙනවා මේ නිමිති ආකාරයත් වෙනස් වෙනවා. නිමිති ආකාරය වෙනස් වෙනවා කියලා කියන්නේ මෙහා පැත්තට සම්බන්ධ නිමිති දෙකක් එනවා, එහා පැත්තට සම්බන්ධ නිමිති එකක් එනවා. ඒක නිසා අපි සාමාන්‍යයෙන් සරල නිමිත්තක් අරගෙන තමයි කර්මයේ හරි කර්මයේ හරි ගති නිමිත්ත ගන්නොත් ඒක වෙනස් වෙනවා. ඊළඟට භාවනා කරන්නා වූ යෝගීගේ රූපාවචර අවස්ථාවේදී එතකොටත් අරමුණ වෙනස් වෙනවා. එයාට ඇති වෙන්නේ හැම වෙලාවෙම භාවනා නිමිත්තනේ. ඒ වගේ. තවත් අපි ප්‍රශ්නෙම තියෙනවා නම් ඒවා ලියාගන්න. ලියාගෙන ඊට පස්සේ ඔය වගේ අහන්න එතකොට පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් මේවා නැවත නැවත අහන්න ඕනේ. නැවත නැවත කියවන්න. ඒකෙන් ගති නිමිත්ත පහළ වුණොත් තමයි 17ම චුති වෙනවා. ගති නිමිත්ත පහළ වුණොත් එහෙම ඒත් තියෙනවා. ගති නිමිත්තේ හැටියට ගති නිමිත්ත සමහර ඒවා පහළ වෙනවා 17 ඒවා. ගති නිමිත්ත කියන්නේ ඊළඟ යන ආත්මයේ ජීවිතයට සම්බන්ධ දෙයක්, මොකක් හරි දර්ශනයක් මොකක් හරි. දැන් මම මේ කියලා දෙන්නේ මෞකස කියලා කියන එක. මෞකස කියලා කියන එක මෙච්චු ප්‍රතිසන්දියට මෙයා මෞ ප්‍රතිසන්දිය මේ චුතිය ඇති වෙන්නේ මෞකසේ නෙමෙයි යා පිට මෙහි චුතිය එක්කම ප්‍රතිසන්දිය ඇවිල්ලා පහළ වෙන්නේ මෞකසේ. ප්‍රතිසන්දිය කියන එක චුත වුණා මෙතනින්, නාමයේ පහළ වුණා මෙතන. මෞකසී.
මේ චුති එනකොට මෙයා බාරගත්තේ මේ මව කුස ඇවිල්ලා කාමරයක් හැටියට මෙසක එයාට එහෙම මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. මේක තේරෙනවා. මෙයාට පරිසරයක්. මෙයාට රූම් එකක්. ඉන්න තැනක්. මේ චුතිය වෙනකොට මේ ප්‍රතිසන්දි සිත තියෙනවනේ. ප්‍රතිසන්දි සිතේ තියෙනවා ගතියක්. මේ රූපය ඇවිල්ලා මේ ප්‍රතිසන්දිකාරයක් නෙවෙයි. මේ මේ කුස ප්‍රතිසන්දි කාර්යයක් නෙවෙයි. මේ මෙතන උපදිනකොට මෙතෙන්ට යන තැන මෙහා මෙයා බලන්නේ මේ විඥාණය එතන ඉන්න සුදුසුද develop වෙන්න සුදුසුද කියලා. ඒක නිසා පරිසරය විතරයි මෙයා බලන්නේ. ගිහිල්ලා මෙයා දැන් අපි හිතමු අර මේ යුක්තාණුවක් හැදෙනවනේ. යුක්තාණුවක් හැදෙනවනේ මව කුසේ. ඒ යුක්තාණුව ඇවිල්ලා මෙයාගේ නෙවෙයි. ඒක ඇවිල්ලා මේ වෙනහක තියෙන එක. මේ ප්‍රතිසන්දි විඥාන යනවා මව කුසේ යුක්තාණුව කිට්ටුවට. ඒ රූපය ආධාර කරගෙන මෙයා හදා ගන්නවා. මෙයා ගිහිල්ලා යුක්තාණුවේ හදා ගන්නවා රූප තුනක්. මොකද්ද? කාය භාව වස්තු. මෙයා මේ මෙයාට හදා ගන්න පුළුවන් මේ හේතුව මේ කාය භාව වස්තු කියන රූප තුන හදා ගන්න පුළුවන් හැකියාව මෙයා මෙයා ගාව තියෙනවා. ප්‍රතිසන්දි සිතේ තියෙන. එයා ප්‍රතිසන්දි සිතේ ඒ හැකියාව තිබුණාට මෙයාට තැනක් නැහැ. තේරුණාද? ඊට පස්සේ ආ තනක් හැටියට හදාගෙන මෙතන. මෙතන ගිහිල්ලා එක හදාගත්තන් පස්සේ මේ කාය භව වัตතු කියන රූප තුන හදාගත්ත නිසා ඒක ඒකට ගැට ගැහිච්ච නිසා දැන් මෙයාට මේ ටික තමන්ගේ වෙනවා. ගියාට පස්සේ. ඊට පස්සේ එතෙන්ද ගිහිල්ලා ඊට පස්සේ ආ කයක් හදාගත්තා, වස්තු හදාගත්තා, භව හදාගත්තා. ටික කාලයක් මේකේ ආශ්‍රයේ ඉන්නකොට මේ වස්තු ටික සහ අර පරිසරේ එක වෙනවා. තේරුණා? ටික වෙලාවක් යනකොට මේක මෝරලා පස්සේ තමයි හැදෙන්නේ අනිත් ඒවා. දැන් මෙතනදී මෙයාට වැඩි දඟලිලි කරන්න තරම් ශක්තියක් නැහැ. ඒක ආපු ගමන්මනේ. නේද? ඒක හැටි. ලංකාවේ ඉඳලා මෙහෙට ආවන් පස්සේ කොච්චර කතිකේක් වුණා අනේ අයහපත් බොහෝම හිමීට බිම් බලාගෙන එහෙමනේ නම හැවම හරිය හිමීට කියන්නේ ජයවර්ධන හරියම සිල්වන්තයි ගුණවන්තයි පස්සේ තමයි වැඩ පටන් ගත්තේ මෙයත් ඒ වගේ තමයි මෙයා ගිහිල්ලා මේ හරිය සද්ද නැතුව නිකන් භාවනා නියෝගිය වගේ ඔතන ඉන්නවා හේතුව මෙයාට ඇවිල්ලා තියෙන නිකන් කාය භාව අතුරු රූප විතරයි ඉතින් අතපය දිගහැරලා එන්නේ තව ඇස් එහෙම ඇදලා එන්න ඕනේ ඒක. ඊට පස්සේ දැන් මේ මෙතනදී බොහොම නිෂ්කලංක පරණ ඒවා මතක් වෙනවා. මේ ඉස්සලා චුතියේදී පිච්චිච්ච කාලේ හේතුව ළඟ වැඩි කාලේ. ටික ඕ දැන් මේකේ වෙලා ඊට පස්සේ වැඩිම මෙයාගේ වැඩ කරන්නේ මේ වැඩිම වැඩ කරන්නේ පවංග. ඌටි ගන්න දිගට පවංග වැඩ කරන්නේ දවස් ගණන් සති ගණන් ඔය පවංග වෙලා තියෙනවා. වරින් වර මතකයක් එනවා මාය භවංගෙට. වරින් වර මතකයක් එන භවංගෙ එනවා. ඊට පස්සේ මේ කාය රූපේ ලොකු වෙනවා. ලොකු වෙලා ඊට පස්සේ ඒකට හැදෙනවා අනුබණු හැදෙනවා. දැන් මේ ඊට පස්සේ තව රූප හැදෙනවා. ඇස් දෙකක්. නාසයක්, කටක්. දැන් මෙයාගේ කන් හැදෙන්නත් තිබයි. මෙහෙම එනකොට දැන් ටික ටික මෙයා හැදිච්ච ගමන්ම ඇහෙන්න පටන් ගන්නෑ. ටිකක් මේවා ඇදලා ඊට පස්සේ ලොකු වෙන්න මේකෙන් ඉස්සර වෙලාම කය පේනවා කියන එක නෙවෙයි. ඇස් තාම බැහැලානේ තියෙන්නේ. ඉස්සර වෙලාම සවුන්ඩ් එන්න පුළුවන්. ශබ්දේ සමහරු කියනවා නාසයට දැනෙනවායි කියලා.
ඊට පස්සේ කයට අර මව් හැරෙනකොට එහෙම දැනෙනවද? ඒව දැනෙනවා. ඔය විදිහට තියෙනවා. ඊට පස්සේ දැන් අර වස්තු ඒවා දැන් කාය භාව වස්තුනේ. එතකොට ඒක ඒ වුණාට ඒ ඒ ඒක ලොකු වෙනකොට ඒ මවගේ මේ රූප කලාපත් එකතු කරගන්නවා තේහට හැදෙන්න ආහාර දෙනවා. කියන්නේ එයා මෙයා මෙයා වෙන සතෙක්. බෞද්ධ කුසී පරිසරයක බාර ගත්තා. හැබැයි මෙයාගේ මෙයා දැන් මෙහෙම එකක් තියෙනවා. මේ මව මේ දරුවා. දැන් මෙයා ඇවිල්ලා මෙයාට තියෙනවා රූප වර්ග හතරක්. කර්මජ තියෙනවා, චිත්තජ තියෙනවා, ඍතුජ තියෙනවා, ආහාරජ තියෙනවා. මවට තියෙනවා කර්මජ තියෙනවා චිත්තජ තියෙනවා ඍතුජ තියෙනවා ආහාර තියෙනවා. මෙයාගේ කර්මජ රූප වෙනස්. මෙයාගේ කර්මජ රූප වෙනස්. එතකොට මෙයාට ආහාර ගන්න පිටින් තමයි ආහාරජ රූපේ. මවට ආහාරජ රූපේ ඉන්නේ පිටින්. මෙයාට ආහාරජ රූපේ ඉන්නේ මවයි. මේ සමහර විට එක වගේ තාත්තා කතා කරන අපුතාලි පිටා එහෙම එනේවත් තියෙනවා වෙනස් වෙනවා තියෙනවා මෙහෙම එකකුත් තියෙනවා මේක හරිය මේ වැඩේ දිගට ගියොත් එහෙම මව් කුසේ ළමෙක් හැදුනම ඒ මව් කුසේ ඉන්න ළමයාගේ සමහර වෙලාවට එයා මේ මව් කුසේ පරිසරයට යටත් වෙනවා ඒ ළමයා මව් කුසේ පරිසරයට යටත් වෙලා මේකෙ තිබෙනා වූ රූප ගොඩාක් ගන්නවා මේකට මේකෙ තියෙන රූප ගොඩාක් අරගෙන මෙයා හැම වෙලාවෙම මේ ආකාරය තමයි එතකොට අම්මා වගේ තාත්තා වගේ ගතියක් ඇති වෙනවා කොහොම තියෙනවා මේ හැම වෙලාවෙම මෙයා මේ ආපු අම්මා ගැන තාත්තා ගැන වැඩියෙන් හිතෙන්න ඕනේ හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන්න මෙයාගේ මෙයා හැම වෙලාවෙම මෙතෙන් ආස කරනවා. එතකොට මේ රූප ස්වභාවයක් හැදෙනවා. සමහර අය එහෙම නෙවෙයි. සමහර අය ඇවිල්ලා ඔය මෙහෙ ආවන් පස්සේ සමහර අය මෙහෙ තාවට පස්සේ මේ ඒ සිංහල අමතක කරනවා. අමතක කරලා ඉංග්‍රීසි ගන්න. ඉංග්‍රීසි කතා කරලා ඊට පස්සේ යන එන ගමනක් බිමනක් ලංකාවේ ඉන්නකොට ඈ කරුණායකට ආවෙත් පම්මල්ලක් අරගෙන ආපු එක්කෙනා මෙහෙට යනකොට හෑන්ඩ් බෑග් එක දාගෙන මේ අරක විහිකල දාන. ඊට පස්සේ අමාරුයි සිංහලත් අමාරුයි ඉංග්‍රීසි හැම වෙලේ ඉතින් මෙයා එතකොට මේ පරිසරය ගන්නවා. එහෙම ළමයි උණයන් පස්සේ එයා අපිට අපි දන්නේ හින්න සිංහල කියලා කිව්වට ටිකක් එයාට පුළුවන් මේ පරිසරයේ මේ පරිසරයට අනුව කුණි කපලා හරි දික් කරගෙන හරි කොහොම හරි ඇඳුමක් දාගෙන ඒ ආර්ට් එක ගන්න පුළුවන්. එතකොට එහෙම වෙන්න හේතුව ඇයි? ඒ පරිසරයට යටත් වෙනවා. තේරුණාද? පරිසරයට යටත් වෙනවා. සමහර අය එහෙම නැහැ. එයා ආවොත් එහෙම ඔයේ පරිසරයේ තිබිච්ච මම මෙහෙමයි. බැඳුමක් කෑවනම් එහෙ ඒක මෙහෙ ඔයනවාමයි. පොල් සම්බල්ලක කෑවනම් ඒක ඔයනවාමයි. එහෙම තියෙනව නේද? එයා ඒ පරිසරය වෙනස් වුණාට එයා ඒකට යට වෙන්නේ. තේරුණාද? එතකොට එයා මේ වගේ සමහර ඉන්නවා කර්මයෙන් ආවන් පස්සේ මේ මව් කුස එයාට මේ මනුෂ ජීවිතයට අවශ්‍ය සහ මනුෂ ජීවිතෙ එන්න භූමියක් හැටියට පාවිච්චි කරාට එයාගේ කර්ම ශක්තිය හරි බලවත්. එයා ඒකේ එයාගේ තියෙන මෝඩ් එකට තමයි එයාගේ තියෙන ස්වභාවයකට තමයි එයාගේ තියෙන පුණ්‍ය ශක්තියට තමයි ඒක වැඩ කරන්නේ. එතකොට එයා කැත අම්මා කෙනෙක් ගාව ලස්සන ළමෙක් හැටියට උපදිනවා. තේරුණාද?
කොහොමද ඒ જાති සිද්ධ වෙන්නේ? ඒක පිනෙන් පිනෙන් සිද්ධ වෙනවා. පිනෙන් හරි පවෙන් හරි. පිනෙන් හරි පවෙන් හරි වෙන්න පුළුවන්. සෝමී අදහස් වුණත් අර මේ මේ මේගොල්ලෝ ඇවිල්ලා මේ පිනෙන් ඉන අය ඇවිල්ලා අනුන්ගේ අදහස් වල ඉන්න අය නේ. නෑ නෑ ඕන එකක් හිතාගත්ත මට මේ අන්තම් ඉන්න දුන්නොත් ඇති කියේ ඒක තමයි. ඒකත් කර්ම. කර්ම. පාප කර්මයක් යම්කිසි ආකාරයෙන් සිද්ධ කරා නම් ඉතින් ඒක එතරම් එතකොට දෙන්නේ කියන්නේ දෙන්න රූප දෙකක් විඤ්ඤාණ දෙකක් විඤ්ඤාණ දෙකක් ස්වාමීන් වහන්සේ දැන් කොතන මේ යාර තරහ ගියොත් එහෙම මම කාටද කියන්නේ බය වෙනවා බය වෙනවා හැබැයි හැම වෙලාවෙම එයා හිතනවා මේ ආරක්ෂාවක් වෙන්නදී කියලා ආරක්ෂාවක් ඇති කියලා මම මේ අම කිව්වා නේද කතාවක් මට අර ඉන්ටර්විව් එකක් කරන්න ගිහලා ග්‍රීක් ජාතික කාන්තාවක් මම 2002 ඔස්ට්‍රේලියාවෙ ඉන්නකොට ග්‍රීක ජාතික කාන්තාවක් බොහොම වියලි මුහුණක් තියෙන දුකටපත් වෙච්ච ගොඩාක් කල් දුක් විඳලා විඳලා එහෙම මොන් තියෙනවනේ යා එවිලා කිව්වා මට බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකින් උපදෙස් ගන්න කිව්වා මම ගොඩක් බෞද්ධ ස්වාමීන් වහන්සේලාගෙන් මම මේ පිටක් බලාගෙන ඉන්නේ මගේ ස්වාමියා මට පුංචි දරුවෙක් ඉන්නවා එයාට මම හිතන්නේ එයාට දරුවෙක් හැදිලා ප්‍රෙග්නන්ට් එයා 10 මාස එකමාර වගේ කියලා ඉතින් හස්බන්ඩ් කිව්වලු මේ ඒ දරුවාව මේ නැති කරන්න මෙයා ඒකට කැමති නැහැ මෙයා බෑ කිව්වා ඊට පස්සේ මේ මීට ඉස්සර වෙලා දරුවෙක් නැති කරා ඒ නැති කරාට පස්සේ මෙයාට අර ගොඩාක් දුකක් ඇති වුණා මේ මට කිව්වා මේ මමත් මේ බටහිර රටවලට ඇවිල්ලා මේ බටහිර මිනිස්සුත් එක්ක අදහස් වශයෙන් සහ සාකච්ඡාව සීටි ඉස්සලා කතා කරලා තිබුණා මේවා සීරියස් කේස්. මේ වගේ ගොඩ තව තියෙනවා ගොඩක් රටබට තියෙනවා. නමුත් මේ වගේ තැන්වලට අපි ආසියාතික රටවල වගේ ගනුදෙනු කරලා නැහැ. හැබැයි දන්නවා. ඇබෝෂන් දන්නවා. දැන් මේ මෙයා ඇබෝට් කරන්න කියපුවා මම මෙයාට දුකක් ඇති වෙනවා. කොහොම හරි මෙයා ගිහිල්ලා අපොයින්ට්මන්ට් එකක් දාලා තියෙනවා. දවස් දෙකකට තුනකට උඩදී. මේ දැන් අනිද්දා තමයි යන්නේ. දවස් දෙකකට. ඒ හිඳම තව දවස් දෙකකින් යන්නේ. එතකොට හැම වෙලාවෙම එදා අපොයින්ට්මන්ට් එක අරගෙන ආපු දවසේ ඉඳලා මේ ඒ තමන්ට දැනෙනවා ඒ ළමයා හදවතේ එල්ලි එල්ලි කතා කරලා කියනවලු එපා එපා මාව අයින් කරන්න එපා 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 කියලා එයා කියනවා. ඉතින් ඕක මාව එපා ඉදවන්න මාව අයින් කරන්න එපා මාව අයින් කරන්න එපා අනේ එපා අනේ එපා කියලා අර මේ හදවත උඩට එල්ලි 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 වගේ මේ එයා කෑ ගහ වගේ කියනවා. ඉතින් ඕක ඔහොම කර කර ඉඳලා කොහොම හරි මෙයා අබෝෂන් එක කළා. කරාට පස්සේ මෙයාට පුදුම දුකක් ඇති වෙලා ඒකට කනගාටු වෙලා ඊට පස්සේ නිදා ගන්න බැරි වෙලා ගොඩාක්ම දුක් වෙනවා. ගොඩාක් දුක් වෙනලා මාස ගණන් ඊට පස්සේ ඩිප්‍රෙෂන් බෙහෙත් අරගෙන
ඊට පස්සේ අන්තිම බිල්ලුවටම අසරණ. ඉතින් ඕක කිව්වනේ එහෙම එකක් වුණා සාමිනාංශ. දැන් මේ මගේ මේ මහත්තයා කියනවා මේකේ රූට් කරන්න. නමුත් මට තියාගන්න බෑ හේතුව මෙයා මාව අතහැරලා යනවා හේතුව මට එතකොට මෙයා අතහැරලා ගියයින් පස්සේ මට මේ දරුවා අවුරුදු එකහමාරක් විතර වෙනකල් ඉපදුනාට පස්සේ මේ ඒ ඕස්ට්‍රේලියාවේ නීතියට අනුව තියාගන්න ඕනේ. ළමයි තියාගන්න ඕනේ කියනනේ වෙන කාටවත් මව්ගෙන් මව්ගෙන් අයින් කරන්න බෑ කියලා කියනවා. ඉතින් ඒකෙින්ද මම මේ දරුවාගේ වගකීම මම අවුරුදු එකහමාරක් විතර මම සම්පූර්ණ බාර ගන්න ඕනේ ඉපදුනාට පස්සේ. දැන් මට ඒක කරන්න අමාරු. දැන් ඕක කියලා ඉතින් මම කිව්වා මේ අපේ ධර්මයේ හැටියට මව කුසින් දරුවෙක් නැති කරනවා කියලා කියන්නේ මිනිවරුමක් කියලා. හැබැයි ඔයා අවුරුදු එකහමාරක් ඉන්න බෑ කියලා යම් කිසි විදියකින් හොයි දරුවා ඒ පුදුරාට පස්සේනේ අවුරුදු එකහමාර. අවුරුදු එකහමාර කියනලා හිතලා ඔයා මෙයා එබෝෂන් එකකට යටත් කරොත් එහෙම ඔයාට අවුරුදු එකහමාරක් නෙවෙයි දුක් විඳින්න වෙන්නේ බොහොම කාලයක් දුක් විඳින්න වෙනවා. දැන් ඔයාව කිව්වා දැන් මට මේ විඳපු දුක ඉස්සෙල්ලා මේ මේ තත්ත්වයට මානසික ගොඩ ගැටගෙන තියෙනවා හරි අමාරුයි. ඉතින් එහෙම අත්දැකීමක් වෙද්දී ඔයාට කිසිසේත් මගෙන් ආය අහන්න දෙයක් නැහැ කිව්වා. ඉතින් ඔය වගේ මේ දැන් අර බලන්න දැන් ඒ කියන්නේ මව කුසකට ආවන් පස්සේ ඒ මව කුසේ එයා උපාදාන කරනවා එයා හොඳයි කියලා බාර ගන්නවා මව හිතන දේවල් හරි ලේසින් එයාට වදින්න. මෙහෙම ගත්තේ සතෙක් බල්ලෙක් බල්ලෙක් හැදුවන් පස්සේ හිතලා බලන්න අපි හිතමු ඒ පොඩි බලු පැටියට සතියක් කරගෙන යනවා කෑම දුන්නයි කියලා. ඒ සතිය ඒ සතා ඊට පස්සේ අර අපි කිචන් එකට ගිහිල්ලා අර මේ කබඩ් එකේම අදිනකොට දන්නවා උඩ බලනවා. ඇයි? දන්නවා මේ මට මොන හරි දෙන්න යන්නේ කියලා. එතකොට ඉතා කෙටි කාලයකදී ප්‍රඥාවක් නැති තිරසඟද සතා බව දන්නවා අනිත් එක්කෙනාගේ අදහස. නේද? හැබැයි මේ බල්ලා නිදාගන්නේ ඒ ස්වාමියාගේ හරි ස්වාමිදුවගේ ඇඳේ නෙවෙයි. එයාට වෙන කූඩුවක් තියෙනවා. හැබැයි ඊටත් වඩා කිට්ටුයි කුසේ උපන් දරුවා. එයා ඉන්නේ අම්මගේ කුසේ. නිදා ගන්න කොටත් අම්මගේ කුසේ ඉන්නේ. ගමන් යන කොටත් අම්මගේ කුසේ ඉන්නේ. ඉඳගෙන ඉන්න කොටත් අම්මගේ කුසේ. හැම වෙලාවෙම අම්මගේ. ඒ නිසා අම්මගේ අදහස ඉතා ඉක්මනින් ග්‍රහණය වෙනවා ළමයා. මේක තමයි දුක්ඛ සත්‍යය. හරි. සම්පූර්ණ අංගෝ කාමාවචර සත්‍ය හේතු රූපාවචර මේ සමාධියකට පත් වෙලා නැති සමාපත්තියකට සමාපත්තියකට පත් වෙලා නැති හැම අවස්ථාවකදීම අතර භවංග තියෙනවා. භවංග නැතුව තියෙන්නේ සමාපත්තියකට සමාධිය දිටු. ඒකට කියපු එකක් හින්දා තමයි මෞකුසේ මෞ මනුෂ්‍ය ලෝකෙ ඉපදුනා පස්සේ යාට සංවේදී නෑ ඊළඟ ජීවිතේ. ඉස්සෙල්ලා හිටපු ජීවිත. යා සම්පූර්ණ හොඳ කලාව. එතකොට
අන්තරභවයේ අපි කිව්වා නේද ද අන්තරභවයේ ආ වෙලා වෙන වෙලාවක ඒක කතා කරන්නේ ප්‍රේතාත්මක වගේ තියෙන්නේ පරදත්තෝක ජීවිත දේවාත්ම ඒ වගේ තමයි පින් ගන්න පුළුවන් එහෙම නැතුව පින් ගන්න පුළුවන් සංවේදී භාවයක් නැත්තම් පින් ගන්න අපි අන්තරභවය කියන එක පස්සේ කතා කරමු වෙලාවක ඒක හැම ලොකු ලොකු සබ්ජෙක්ට් එකක් අන්තරභවය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකක් නෙමෙයි ඒකක් තමයි අන්තරභවයක් තියෙනවා නම් මේ ඒකට බැස්සත් එහෙම දිගට යනවා ඒක තමයි හේතුව මේ ගැප් එක අඩු නිසා ඒ වගේ ජීවිතේ මේ ජීවිතේ ඉඳලා අනිත් ජීවිතෙට ගියන් පස්සේ ඕපපාදික නිසා ගැප් එක අඩු ඊට අර මේ කියන්නේ ස්ලීපින් ඩියුරේෂන් එක හරි අඩු මනුෂයා යනකොට මනුෂයා ඇවිල්ලා අතරක් කියන මිනිස්සුන් ත්‍රිසංගත සමහර සත්තු යනකොට ඒගොල්ලන්ට පේන්නේ නැති තේරෙන්නේ නැති ඒගොල්ලෝගේ භවංග ගැප් එක වැඩි ඒක කෙසේ වෙතත් දැන් සාමාන්‍ය මනුෂ්‍ය ලෝකයේ ගිහින් බලන බුදු සාමාන්‍ය කාටාරි සීයේ නැති වෙලා ඔය ඇසියකේ ගහර වෙලා මේ මාසයක් අමාරක් හිටපු ගමම ආයෙත් පස්සේ වෙනමම ප්‍රොජෙක්ට් එකක් කරන්න බෑ එයාට මේ මේ ජීවිතේම මේ මතක් කරලා එයා හිටපු තැන් වල ඒ දේවල් මතක් කරලා හොඳයි යන්න අපි එනම් මේ භාවනා කරමු.